සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රතරන් අම්මිතාත්තේ දුවේපුතේ මෙන්න මෙහෙම කියවනක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් මෙන්න මෙහෙම කියනවා Don't go through life but grow through life grow through life ජීවිතේ ඔහේ ගෙවෙන්නම් වානේ ගෙවෙන්නට ඉඩ දෙන්නට එපා නමුත් ජීවිතය තුළ ඔබ දියුණු වෙන්න වැඩි දියුණු වෙන්න grow through life කියලා හරියට චූටි ගහක් මහා ක්‍රමානුකූලව මහා වෘක්ෂයක් බවට පත්වෙන ආකාරයට ජීවිතය තුළ ගොඩ නැගෙන්න කියන එක ඩිවලොප් වෙන්න කියලා කියන එක අපි දන්නවා රත්තරන් අම්මි තාත්තේ දුවේපිටේ ජීවිතේ කිසිම දෙයක් හැමදාම එක තැනක තියෙන්නේ නැහැ හැම මොහොතකම වෙනස් වෙනවා ගලාගෙන යන ගඟකට අපිට දෙවරක් එකපාර බහින්න බෑනේ ජීවිත එකපාරයි බහින්න පුළුවන් බෑලා ඊළඟ මොහොතේදී ගොඩ වෙලා ආයේ බහිනකොට තියෙන්නේ ඒ ජලධාරාව නෙමේ ඒ ජලධාරාව ඔබ ඉස්සෙල්ලා ඒ ගඟට ගිය ජලධාරාව ඉස්සරහට මූද දෙසට ඒක ගලාගෙන ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒක නිසා කිසිම දෙයක් ස්ටැටික් නෑ. මේ එහෙම නැත්නම් අපි කියන්නේ මේ එකතැන පල්වෙන ස්වභාවයක් නෑ. හැම දෙයක්ම වෙනස් වෙනවා. බලන්න අපේ ශරීරයේ කොහොමද වෙනස්කම් ඇති වෙන්නේ කියලා උදේට හොඳට ලස්සනට වැවුල කපලහක් කියලා ලස්සන ෆුල් ෂේව් කරනහක් කියලා වැටට යන තාත්තා හැන්දෑවට එනකොට තාත්තගේ මූණ පොඩ්ඩක් රළු අල්ලලා බලන්න හොඳට චුට්ටක් රළු ගතියක් එන්න පටන් ගන්නවා. ඒ වගේම ඊළඟ දවසේ උදේ වෙනකොට තාත්තගේ රැවුල ආයේ වැඩිලා. ඉතින් මේ වගේ තමයි මුළු ශරීරයේම ශරීරයේ හැම ශෛලයක් පාසාම නිරතුරු හැම මොහොතකම මේ අලුත් පරණ ශෛල නැතිලා ගිහලා අලුත් ශෛල හට ගන්නවා. හැම වෙලාවෙම නැවුම් බවක් හැම වෙලාවෙම වෙනස් වෙන ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් එහෙමනම් අපිට මේ වෙනස් වෙන ලෝකයේ තුල ඔහේ ගිහිල්ලා හරියන්නේ නැහැ. කන්න ඕනින්න කනවා. බඩ මේ කමුද කියලා අපු බඩකිරි නැහැනේ කියලා කියනවා. කන්න එහෙනම් ඉතින් කන්න ඕනින්න මං කන්නම්කෝ. කියන කන්නවත් උවමනාවක් නැහැ. වතුර ටිකක් බොන්නවත් උවමනාවක් නැහැ. තිබහයි. අයියෝ තකහණියක් ඕක ගිහිල්ලා අරගෙන බොනවට වඩා හොඳයි. ওই පැත්තකටලා තිබහයි නිකන් ඉන්නේ. අන්න ඒ ආකාරයට තමුන්ගේම අවශ්‍යතාවයන් වලටවත් අඩුගානේ ඇටෙන් වෙන්නේ නැතුව ඔහේ ජීවත් වෙන පිරිස් ඕන තරම් ඉන්නවා. ඉතින් අද සමාජය තුළ එවැනි පිරිස් ගොඩාක් ඉන්නකොට ඔබට කරන ආරාධනය අද දවසේදී එක තැන ඉන්නට පා. එහෙනම් ඔබට දීලා තියෙන ජීවිතේ හැම දවසක්ම ප්‍රයෝජනවත්ව ගත කරන්න. හැම දවසක් අවසාන වෙනකොටම ඔබට දැනෙනවා නම් ඔබ හිටියට වඩා උදේ දවස පටන් ගත්තට වඩා ඔබ දැන් ඊටත් වඩා උසස් තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. ඔබ දැන් ඊට වඩා ඉහළ තැනක ඉන්නේ. ඔබ ඊට වඩා ජීවිතයේ අත්දැකීම් ලබාගෙන තියෙන්නේ. ජීවිතේ මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔබ දැනගෙන තියෙන්නේ. මෙන්න මේ ආකාරයට ඔබට හැමදාම දවසක් අවසාන වෙනකොටම මෙවැනි යහපත් සිතුවිල්ලක් ඇති වුණොත් මම අද සමාජයට මොන හරි කරා යමක් මම කරා තව කෙනෙක්ට මං ඇහුම්කන් දුන්නා මං අනිත් අයට මගේ ශ්‍රමය කාලය මගේ මිල මුදල් මම මේ හැම අතින්ම මට කරන්න පුළුවන් උපරිම දේ මං කරා මගේ රැකියාවට මම සාධාරණයක් කරා මගේ පවුලට මම සාධාරණයක් කරා මගේ රැකී රක්ෂාවන්ට මම සාධාරණයක් කරා මෙන්න මේ ආකාරයට ඔබ සාධාරණයක් කරා කියලා කියන මානසිකත්වයක් තුළ ඔබට සතුට වෙන්න පුළුවන් වුණොත් මොකද වෙන්නේ ඔබ ජීවිතේ ඔහේ නිකන් ගත කරලා නැහැ ඔබ ජීවිතය එහෙමනම් ඔබේ ජීවිතය තුළ ඔබ ඩෙවලොප් වෙලා ඔබ දියුණු වෙලා ඉතින් එහෙමනම් ඔබට එවැනි තත්ත්වයකට පත් වෙන්නට ජීවිතය තුළ නිකම්ම ඔහේ ගත කරන්නේ නැතුව ජීවත් වෙන්නම් වානේ ජීවත් වෙන්නේ නැතුව ජීවිතේ අර්ථයක් තියෙන ආකාරයකට ජීවත් වෙන්නට ඔබට වාසනාව ලැබේවා ජයම ජය ජීසුගෙන් තේරෙයි